La 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 la. අනේ ඇත්තමයි මේ චුට්ටනං ගෙදර හිටියට කිසි වැඩක් නෑනේ. ඔහේ පෝන් එකෝ බොබ ඉන්නවා. අම්මේ අම්මේ ඇයි ලකු මොකද එපාර හෙට විභාගේ නේද? මේ ඉක්මන්ට කියන්නකෝනේ මේ බයිසිකල යතුරුකෝ. බයිසිකල යතුරුනේ දන්නේ. අනේ අනේ ඉක්මන්ට කියන්නකෝනේ මේ හදිසි අර අයියලා කට්ටියකුත් ඇවිල්ලා මේ බයිසිකල යතුරුකෝ. නෑ කියන්නෙම නෑ කියන්නෙම නෑ. මන් දන්නේ. අනේ මන් දප්ප ඔයාලට මොකක් වෙලාද මන් දන්නේ දන්නේ ගානෝ. මේ හරි හරි මං හොයාගන්නම්කෝ. ආවා මෙතන හෙට වාර විභාගේ තියාගෙන මේ බයිසිකලේ රවුම් ගහන්න. දෙන්නම්කෝ යතුරු. අනේ අම්මේ කියන්නකෝ ඉක්මනට යතුරුකෝ. මේ ගජමෑන් බලන්න යන්න තියෙනවා. දන්නේ. මං කියන්නෙම නෑ. මං කියන්නෙම නෑ. යකෝ මේකට මේ හෙට විභාගේ ගජමෑන් බලන්න. ලකු මේ ගිහින් තිබ්බොත් බලාගෙන යෑ. අඬු කඩනවා. හෙට වාර විභාගේ පාඩම් කරනවා ගිහිල්ලා. යන්නේ යන්නේ. ආහාර මගින් ඉටු කරන ප්‍රධාන කාර්ය තුනකි. එනම් ශරීරයේ රෙඩි රෝග වලින් ආරක්ෂා කිරීම සහ ශරීරය වර්ධනය කිරීම සහ ශරීරයට ශක්තිය ලබා දීම. ආහාර මගින් ඉටු කරන ප්‍රධාන කාර්ය තුනකි. අයියේ හෙට සෞඛ්‍යද නෑ ඉතිහාසය. ඔයාලට ඉතිහාසයටද ආහාර උගන්වන්නේ? අපිට නෑ සෞඛ්‍ය වලට. අපිට ඉතිහාසයට උගන්වන්නේ. අනේ මේ මට පාඩම් කරලා දීලා යනවාද යන්න? ආහාර මගින් ඉටු කරන ප්‍රධාන කාර්ය තුනකි. එනම් ශරීරයට ශක්තිය ලබා දීම. සෙක් ඒකත් අමතකුණා. මල්ලි යනවා යන්න මට මේක බලාගන්න දීලා. යකෝ මේක බලපංකෝ. පොතක් අල්ලන්න තු හිටි දැන් සට සට ගාලා පාඩම් කරනවා. එහෙම තමයි. අපි පාඩම් කරනකොට තමුසේ ඊරිසයිනේ. අනේ පයයි යන්න. බලමු. සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ චුට්ටා කරුණා නායක. ආහාර මගින් ඉටු කරන ප්‍රධාන කාර්ය තුනකි. යේ මට පාඩම්. මට පාඩම්. අම්මේ මට පාඩම්. හෙලෝ. කුසුමාවති අක්කා. කියන්න කුසුමාවති අක්කා, මොකද මේ හදිසියම? හදිසියක් නම් නෑ නංගි, නිකන් ගත්තේ. මේ හෙට විභාගෙත් තියනලු නේද? අපේ චුට්ටලාට නේද? ඔව්. හෙට විභාගෙ තියෙන්නේ. මේ හෙට සෞඛ්‍යලුනේ. මං කිව්වා පාඩම් කරන්න කියලා. අය පාඩම් කරනවා හෙල්ලෙන්නේ. අපේ තරිඳු පාඩම් කරනවා අන්න හරි. අක්කා, ගියපාර තරිඳු නේද පන්ති එක කීවේ? මේ සැරේ නම් ඒවා බෑ. චුට්ට තමයි ඉතින් එක. අක්කට කියන්න අක්කේ, මං එකපාරයි කියේ පාඩම් කරන්න කියලා. කාමරෙන් එළියට ආවෙ නෑ එක විනාඩියක්. බලන්න ඔය දැනුත් පාඩම් කරනවා. මෙහෙට ඇහෙනවා. මේ පාර නම් ඉතින් චුට්ට තමයි එක. ඒක නම් ඉතින් කතා දෙකක් නෑ. උඩින්ම පාස් චුට්ට. හරි හරි අක්කා. මට වැඩ තියෙනවා. එහෙනම් මං තියෙනවා. තරිඳු කොහොමත් එක වෙන්නේ නෑ මේ සැරේ. හරි හරි කියන්න. එහෙම කොහමද තරිඳුට හැම සැරේම එක වෙන්න දෙන්නේ? මේවා කොහෙද ඉතින් අපේ චුට්ටා එක්ක? චුට්ටා, දැන් එක දිගට පාඩම් කරලා මාන්සිට ඇති. එන්නකො එන්නකො, බත් කාලා ඉන්න. කෝ එන්න. අම්මේ මේ තව චුට්ටකින් එන්නම්. තව ටිකක් තියෙනවා පාඩම් කරන්න. චුට්ටා, මේ බත් එක කාලා ඉන්නකෝ. ඉන්නම්. එහෙම බෑනේ. ආහාර මගින් ඉටු කරන ප්‍රධාන කාර්ය තුනකි. එනම් ශරීරයේ රෙඩි රෝග වලින් ආරක්ෂා කිරීම, වර්ධනය කිරීම සහ ශක්තිය ලබා දීම. චුට්ටා, දැන් උදේ ඉඳන් ඕකමද පාඩම් කරේ? නෑ, පිස්සු දන්නේ ඔයාට. මේ තව පාඩම් කරා. මේ අය මතක් කරනවා. මං හිතුවා මට ඇහෙන්නේම ඕක. ආහාර මගින් ඉටු කරන ප්‍රධාන කාර්ය තුනකි. ඕකමයි ඇහෙන්නේ. දැන් මට පාඩම් ඈ. නෑ, මේ මතක් කරන අය මුලින් ඉඳන් බලනවා. හා හා හා.
දැන් මේ බත් එක් කාලේ ඉඳගෙන එන යන්න උදේ ඉඳන් පාඩම් කරානේ ඔය බත් එකම කන්නේ.